දුරක් වී මං යනවා දුර හසේ ඇවිදින්නට. අප්පච්චි කොහොමද මං අල්ලන්නේ? මේ ගීතේ එඩ්වර්ඩ් ජයකොඩි සමඟ කියපු ඒ පුංචි කෙල්ල ඔබට මතකද? නමින් නතාෂා පෙරේරා. අද වෙනකොට ඇය බිරිඳක්. මේ වෙනකොට ඇය ලංකාවෙත් නෙවෙයි පදිංචිය, ඔස්ට්‍රේලියාවේ. ඔන්න කාලෙකට පස්සේ නතාෂා ලංකාවට ඇවිත් ඒ තනියම නෙමෙයි ප්‍රිහාන් එක්ක. මේ දසරේ ලංකාවට ඇවිත් තියෙන්නේ විශේෂ හේතුවකට කියලා තමයි ආරංචිය. මේ ඒකෙනයි. නතාෂා පහුගිය කාලේ ලංකාවේ හිටියේ නෑ නේද? ඔමන් පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැහැ. මට දැන් ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය ලැබුණා. අවුරුදු එකහමාරක් දෙකක් විතර කාලයක් මම ඔස්ට්‍රේලියාවේ තමයි හිටියේ. නතාෂා කවද්ද ලංකාවට ආවේ? දැන් ලංකාවට ඇවිත් මාසයක් විතර වෙනවා. මේ ආපු කාලේ කලා කටයුතු වෙනුවෙන් යමක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ආපහු කවද්ද ලංකාවේ යන්නේ? තව ටික දවසක් ලංකාවේ ඉන්නවා. තව මාසයක් විතර තමයි ලංකාවේ ඉන්න අදහස් කරන්නේ. මෙවර ප්‍රිහාන් එක්කමද ලංකාවට ආවේ? ප්‍රිහාන් එක්කම තමයි ලංකාවට ආවේ. කොහොමද ඔස්ට්‍රේලියාවේ ගෙවන ජීවිතය? ඔස්ට්‍රේලියාවේ ගෙවන ජීවිතය කියන්නේ මේ වගේම තමයි. ඉතාම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. නමුත් ලංකාවයි ඔස්ට්‍රේලියාවයි අතර ගත්තම ලොකු වෙනසක් තියෙනවා. එහේ ඉතින් අපි හැමදේම තනියම කරගන්නවා. ඒක ඉතින් අලුත්ම අත්දැකීමක්. ලංකාවෙන් යන්න කලින් ගීතයක් එළිදක්වනවා කියන්නේ ඇත්තද? ඔව්, ලංකාවෙන් යන්න කලින් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒක ඉතාමත් ඉක්මනින් එළිදක්වන්න තමයි හිතාගෙන ඉන්නේ. ගීතයේ පද රචනය සහ සංගීතය එහෙම කාගේද? ඒ ගැන දැන්ම කතා නොකරෙමු. ඒත්ක තව ටික දවසකින් දැනගන්න ලැබේවි. දැන් මේ ගැන කිව්වොත් එදාට කියන දෙයක් නැති වෙනවනේ. සැමියා ප්‍රියාන් එක්ක ගීතයක් කරන්න අදහසක් නැද්ද? අදහසක් තියෙනවා. මොකද අපි දෙන්න එකට කරපු නිර්මාණයක් නැහැ. අපි තනි තනි නිර්මාණ වගේම අපි දෙන්නගේ ගීතයක් කරන්න ලොකු අදහසක් තියෙනවා. එතකොට ප්‍රසංගයක් කරන්න තියෙන අදහස? කට්ටිය කියනවා ප්‍රසංගයක් කරමු කියලා. ඒ වගේම ආරාධනාත් ලැබෙනවා. නමුත් අපි හිතන්නේ තනි නිර්මාණ කිහිපයක් කරලා ප්‍රසංග කළොත් හොඳයි කියලා. ඒක අනාගතයේදී කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම විදේශ ප්‍රසංග වලට සහභාගී වෙන්න අදහසක් තියෙනවා. මෙවර ලංකාවට එන්න විශේෂ හේතුවක් තිබුණද? ගොඩක් කාලයක් ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා හිටියා. පවුලේ අය මගේ ඥාතීන් මුණගැහෙන්න වගේම අපේ උපන්දිනේ එහෙම තිබුණා. ඒව නිසා තමයි ලංකාවට එන්න කල්පනා කළේ. දිගු කාලයකට පස්සේ ලංකාවට ආපු හින්දා මෙවර ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද? ඇත්තටම කිව්වොත් ඒක හරිම පුදුමයි. මම හැමදාම රූපවාහිනියෙන් පේන්නේ හිටියේ නැතත් නිර්මාණ ඉඳ හිට කළත් තාමත් මිනිස්සු මට ආදරෙයි. කොහෙ ගියත් මට ලැබෙන ප්‍රතිචාර වලින් නම් අඩුවක් නැහැ. ඒ ගැන මටත් පුදුමයි. ඒ කියන්නේ නතාෂාව තාම මිනිසුන්ට අමතක වෙලා නැහැ. එහෙම තමයි මට හිතෙන්නේ. ඒක ලංකාවේ හිටියත් ඔස්ට්‍රේලියාවේ හිටියත් පොදුයි. හරි පුදුමයට කරුණක් ඒක. සුලඟක් වීම මේනවා කියපු පුංචි කෙල්ලට අදටත් මිනිස්සු ආදරේ. ඒක තමයි මමත් හිතන්නේ. මම මේ ගීතේ ගායනා කළේ 2001 දී. ඒ කියන්නේ හරියටම අවුරුදු 19 කට කලින්. නමුත් ඒ කාලේ ඇතුළත මම මිනිසුන්ට අමතක වෙලා නැහැ. ඊළඟට මගේ දඟමල්ල ටෙලි නාට්‍ය. ඒ කියන්නේ හරි නිර්මාණ එකක් දෙකක් කළත් ඇති. නිර්මාණ 100ක් කරන්න උමනාවක් නැහැ. ඒ නිසානේ මාව අදටත් මිනිසුන්ට මතක. ප්‍රිහාන්ගේ සංගීත වැඩකටයුතු එහෙම කොහොමද? එයත් ගොඩ කාලෙකට සංගීත වැඩකටයුතු කළේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ පාර ලංකාවට ආවේ නිර්මාණ කරන්න අදහසින්. මෙවර හොඳ නිර්මාණ කිහිපයක් ප්‍රේක්ෂකින්ට දෙන්න තමයි අදහස් කරන්නේ. නතාෂා ප්‍රිහාන් එක්ක ගෙවන ජීවිතේ කොහොමද? හොඳයි, හරිම සුන්දරයි. ඔස්ට්‍රේලියාවේදී නම් මගේ අතින් තමයි ගෙදර වැඩ කටයුතු සියල්ලම වෙන්නේ. මේ දේවල් මම හරිම ආසාවෙන් තමයි කරන්නේ. ඉතින් මම හිතන්නේ අපි හරි සතුටින් කාලය ගත කරනවා. ලංකාව ගැන මොකද හිතෙන්නේ? අපි ලෝකයේ පළවෙනි දියුණු රටක ජීවත් වෙන්නේ. ඒ මොන රටක ජීවත් වුණත් ලංකාව අපට අමතක කරන්න බෑ. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනවා. නතාෂා ප්‍රිහාන් කැදැල්ලට අලුත් අමුත්තෙක් ගෙනෙන්න දැන්ම අදහසක් නැද්ද? දැන් මේම අදහසක් නැහැ. අනික අපි එහෙම සැලසුම් කරලත් නැහැ. ඒ දේවල් හරි වෙලාවට සිද්ධ වේවි කියලා හිතෙනවා. දැනට සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරනවා. ලංකාවෙන් ගිය හින්දා ප්‍රිහාන්ගේ සංගීත වැඩ කටයුතු අඩාල වෙලාද? ඇත්තටම ඔව්, මම එහෙම හිතනවා. ප්‍රිහාන්ගේ විතරක් නෙවෙයි අපි දෙන්නගෙම. ඒ තැන හිතලාම තමයි අපි මෙවර ලංකාවට ආවේ. අපිට ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය ලැබුණා. ඒක නිසා අපි ලංකාවෙන් ගියේ. ඇත්තටම නිර්මාණ පැත්තෙන් ගත්තොත් රටවල් දෙකක ඉඳගෙන එහෙම නිර්මාණ කරන්න අමාරුයි. ඉතින් වැඩිපුර ලංකාවේ ඉඳලා නිර්මාණය කරන්න තමයි හිතන්නේ. ජීවිතය ගැන ආපහු හැරිලා බැලුවොත් 2020ට මම ශේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 17යි. මේ කාලේ පුරාවටම බොහෝ දෙනාගේ ආදරය ලැබුණා, විවේචනවලට ලක් වුණා. නමුත් විවේචනවලට වඩා මට ආදරය වටිනවා.
ඉතින් මම කියන්නේ මගේ ප්‍රේක්ෂකීන්ට මට හැමදාම මේ වගේ ආදරය කරන්න ඕනි කියලයි. මාව දැක්කොත් කතා කරන්න කියලා මං හැමෝගෙම ඉල්ලා සිටිනවා. ආඩම්බරයි කියලා හිතන්න එපා. හැමෝම හිතන්නේ මම ආඩම්බරයි කියලා. මම එහෙම නැහැ. කතා කළොත් ඒ කතාව බොරුවක් කියලා ඔයාලටම තේරේවි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.